බඹසර රැකීමේ ආනිසංස බ්‍රහ්මචාරී බව තුන් ලොවක් සසල කළ හැකි අද්භූත ගුණයයි. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම බ්‍රහ්මචර්යාව කියන්නේ පිරිසිදු නිවන් මඟටයි. මහණ ජීවිතයටත් බ්‍රහ්මචාරී ජීවිතය කියලා කියනවා. ඒත් මෙතනදී මේ දහම් කතාවෙන් අපි විස්තර කරන්න යන්නේ බ්‍රහ්මචාරී සීලය ගැන හා එහි ආනිසංස ගැනයි. සාමාන්‍යයෙන් බ්‍රහ්මචාරී බව ලාමක ග්‍රාමි ධර්මයක් වන මෛතුන සේවනයෙන් වැළකීම බව කවුරුත් දන කරුණක්. ඒ වගේම පිරිසිදු බඹසර කියන්නේ සියලු ලිංගික කටයුතු වලින් වැළකීමටයි. සියලු ලිංගික කටයුතු වලින් වැළකී සිටීමේයි යමක් ඇද්ද? ඒ උතුම්ම සීලයක්. අතීතේ උපන්දා සිට බඹසර රකින්න තාපසයෙක් ගැන සක්‍ර දේවේන්ද්‍රයා පවා බිය වූ විස්තර ගැන ජාතක කතාවලින් තොරතුරු ලැබෙනවා. සමහර ජාතක කතාවල දෙව්ලොව පවා සලිත වන ඒ උතුම් සීලය දෙදරවන්නට දිවි අප්සරාවන් පවා ඒවා ඇති විස්තර යොදාගෙන ඇති බව සඳහන් වෙනවා. යම්කිසි පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් බඹසර මනාව රකින්නවා නම් එහි ආනිසංස ගොඩාක් තියෙනවා. මනාව රකින්නවා කියන්නේ පිරිමියෙකු සමග හෝ ස්ත්‍රියක සමග අඹුසැමි ඇසුරක් නොපැවැත්වීම, සුයම් වින්දනයේ නොයෙදීම, කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ ශරීරයේ රාග සිතින් ස්පර්ශ නොකිරීම, රාගී මත්තු යුවලක්සේ රාග නිස්ත්‍රිත වචන ස්ත්‍රියක හෝ පුරුෂයෙකු සමග කතා නොකිරීම, අසභ්‍ය චිත්‍රපට නැරඹීමට යොමු නොවීම, හුදෙක් කෙටියෙන් ගත හොත් සියලු ලිංගික කටයුතු වලින් වැළකීමටයි. බුද්ධ දේශනාවට අනුව තිරිසංගත සතෙක් සමග හෝ මුඛය, ගුද මාර්ගය, යෝනි මාර්ගය කියන මේ මාර්ගත්‍රයෙහි කාම සේවනයක් සිදුවේ නම් බඹසර නැති වෙනවා. මේ සියලු දෝෂවලින් පහව සුදෝසුදු සංඛ්‍යක්සේ පිරිසිදු බඹසර රැකීමේ ආනිසංස කුද්දක නිකාය අට කතාවේ දස සික්කාවල මෙසේ සඳහන් වෙනවා. පළමුවෙනි එක, පහ වූ සතුරන් ඇති බවයි. ඒ කියන්නේ ඒ කෙනාට සතුරන් අඩුයි. දෙවෙනි ආනිසංසී, ඕනෑම ජීවිතයකදී ආහාර පාන, වස්ත්‍ර, ඉඳුම් හිටුම්, නව ඇතැන් බේත්හෙත් වරදින්නේ නැහැ. ඒ සියල්ල පහසුවෙන් ලැබෙනවා. තුන්වෙනි ආනිසංසය, සුවසේ සැතපීම. හීනෙන් කය පරිහරණය කරන අමනුෂ්‍යයන්ට ඔහු අහු වෙන්නේ නැහැ. සිහිනෙන් ධාතු පිටවීම අධික බව නම් රෝගයක් තියෙනවද? ආන ඒකත් නැති වෙනවා. ඔහුට මනාව නිින්ද යනවා. විටින් විට අවදි වෙන්නේ නැහැ. කටකෙල පෙරණේවා, ගොරවණේවා, දත්කුරු කෑම මේ සියල්ල නැති වෙලා යනවා. හතරවෙනි ආනිසංසය තමයි සුවසී අවදිවීම. වස්ත්‍ර ලිහිල් නොවි නිදාගත් පරිදිම වස්ත්‍ර තියනවා කියනවා බඹසර ආරක්ෂා කිරීමේ ආනිසංස ලෙස. කබකඳුළු පිරිලා විරූපී ස්වරූපයක් ඇහැරෙනකොට තියෙන්නේ නැහැ. ප්‍රසන්න මුව මඩලක් ඔහුට පවතිනවා. පස්වෙනි ආනිසංසය තමයි අපාය බයෙන් මිදීම. ඒ කියන්නේ බඹසර සිහි කිරීම පමණකින් තමන් විශේෂ සීලයක් ආරක්ෂා කරන බව සිහිපත් වෙනකොට තමන්ට සුගතියක් සිහිවන බව හිතට දැනෙනවා. හරි සතුටක් උපදිනවා. එතුළින්ම අපාය භය නැති වෙලා යනවා. හයවෙනි කාරණේ, ස්ත්‍රී භාවයට නපුංසක භාවයකට කිසි දවසකපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බඹසර මුල් කරගෙන පිරිමි උපතක්මයි ලැබෙන්නේ. ලිංගික විපර්යාස වලට ලක් වෙන්නේ නැහැ. පිරිමි පිරිමි, ස්ත්‍රී ස්ත්‍රී ආදී අසම්මත කාමුක හැඟීම් ඒකෙනාට උපදින්නේ නැහැ. තමාගේ ලිංගයේ ප්‍රදර්ශනය කිරීම, අන් අයගේ කාමසේවන නැරඹීම, පරපීඩන අන්තපීඩන කාමාසා ආදී අසාමාන්‍ය කාමාසාවන් සහිත වූවන් ලෙස කිසි කලකත් ඔහු උපදින්නේ නැහැ. වැදගත් ජීවිතයක්, තෙදවත් ජීවිතයක් උරුම වෙනවා. හත්වෙනි ආනිසංසය තමයි ක්‍රෝධ නොකරන සුළු බව. ඒ කෙනාට හරි පහසුවෙන් මෙත්සිත උපදවා ගන්න පුළුවන්. තරහසිත දුරු කරගන්නත් පහසුයි. අන් අයගේ ගුණ සිහි කරගන්නත් පහසුයි. අටවෙනි ආනිසංසී, ප්‍රත්‍යක්ෂ කොට කටයුතු කරන බව ඔහුට උපදිනවා. ඒකේ අදහස තමයි තමන් කරන කියන දේ හොඳින් දන්නවා. අමතක වීම සිද්ධ වෙන්නේ නැහැ. පිළිවෙලකට වැඩ කරනවා.
වැඩ අවුල් කරගන්නේ නැහැ. කරන කටයුතු වරදින්නේ නැහැ. යමක් නිවැරදිව කිරීමට ඔහුගෙන් උපදෙස් පවා ගන්න පුළුවන්. නවවෙනි කාරණේ යටිකිරු නොවන බව. යටිකිරු වෙන්නේ නැහැ කියන එකේ අදහස දිව දෙකේ වංචනිකයෙක් වෙන්නේ නැහැ ඔහු. නොසිතූ බිඳ වැටීම වලට ලක් වෙන්නේ නැහැ. වහා චරිතයේ වෙනස් වෙන කෙනෙක් වෙන්නේ නැහැ. දහවෙනි ආනිසංසය සඳහන් වෙනවා බිම බලාගෙන නොයෑම කියලා. ඒකේ අදහස ඕනෑම කෙනෙක් සමග ඍජුව හොඳට මූණ බලාගෙන කතා කරන්න පුළුවන් පෞෂයක් යට තියෙනවා. හැංගෙන චරිතයක් වෙන්නේ නැහැ. ඔළුව පහළට හැරෙන විදිහේ ආබාධ හටගන්නේ නැහැ. කාන්තාවන් ලැජ්ජාවෙන් කතා කරනවා වගේ බිම බලාගෙන ඇඹරි කතා කරන චරිතයක් වෙන්නේ නැහැ. එකලොස් වෙනි ආනිසංසී ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ප්‍රිය වෙන චරිතයක් වෙනවා. සාමාන්‍ය කෙනෙක් බැහැර කරන අකමැති චරිතයක් එයාට ලැබෙන්නේ නැහැ. හැම දිනාටම ප්‍රිය වෙනවා. විශේෂයෙන් සසරේ සැමියාට බිරිඳ ප්‍රිය වෙනවා. බිරිඳට සැමියාම ප්‍රිය වෙනවා. අවංක ආදරයක් ලැබෙනවා බමසත් ආරක්ෂා කිරීමේ ආනිසංස විදිහට. එතකොට 12 වෙනි ආනිසංසය තමයි පිරිපුන් ඉඳුරන් තියෙනවා. හරි ප්‍රසන්නයි. 13 වෙනි ආනිසංසයේ පිරිපුන් ලකුණු ඇති බවයි. තමාගේ ශරීරංග මනාව පිහිටනවා. ලිංග දෝෂ හටගන්නේ. මනාව දෝෂ නැති, රෝගාබාධ නැති ස්ත්‍රී පුරුෂ නිමිත්තක්. ස්ත්‍රී හෝ පුරුෂ නිමිත්තක් ඔහුට රෝගාබාධ නැති විදිහට පිහිටනවා. 14 වෙනි ආනිසංසය සඳහන් වෙන්නේ කිසිම තැනක සැක නැති බවයි. සාමාන්‍යයෙන් සැක සහිත බව ජීවිතයට හරි පීඩාවක්. බඹසර ආරක්ෂා කිරීමේ ආනිසංස විදිහට ඕනෑම තැනකට බියක් සැකක් නැතුව විසරදව යන්න පුළුවන්. ඕනෑම තැනක බියක් සැකක් නැතුව විසරදව වාසය කරන්න පුළුවන් හැකියාවක් ආන්ගේ කෙනාට ලැබෙනවා. 15 වෙනි ආනිසංසී නිරුත්සාහින් කටයුතු සිද්ධ වෙන බව. සාමාන්‍යයෙන් යම් කටයුත්තක් පටන් ගත්තාම ඒ පස්සේම වැටිගෙන සිටින්න ඕන කමක් නැහැ ඔහුට. එයා කැමති විදිහට ගානට සිතේ හැටියට ඔහු බලාපොරොත්තු වෙන කටයුතු සිද්ධ වෙනවා. බලන්නේ මේ බඹසර ආරක්ෂා කිරීමේ ඊළඟ 16 වෙනි ආනිසංසී සැප විහරණ ඇති බව කියලායි සඳහන් වෙන්නේ. සැපවත් ජීවිතයක් ඔහුට ලැබෙනවා. නිතර නිතර පීඩාවට පත්වෙන චරිතයක් නෙමෙයි ඔහුට තියෙන්නේ. යමක් කරලා සතුටු වෙන්න පුළුවන් බවක් උපදිනවා. පසු නොතැවෙන ජීවිතයක් උපදිනවා. 17 වෙනි ආනිසංසී කිසි තැනකින් එන බියක් නැති බවයි. බිය උපදින ගිනි බිය, ජල බිය, සොර බිය, රාජ බිය, සත්තු බිය ආදී මේ බියවලුත්, ඒ වගේම අමනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් දෙපාර්ශ්වයෙන් ඇති වෙන බියකුත් ඒ කෙනාගේ ජීවිතයට එන්නේ නැහැ. අනවින කොඩි විනාදී බිය පවතින්නේ නැහැ. හැම තැනකදීම ආරක්ෂාකාරී ජීවිතයක් ලැබෙනවා. 18 වෙනි අවසාන ආනිසංසය විදිහට සඳහන් වෙන්නේ ප්‍රියමනාප වස්තුන්ගෙන් වෙන් වෙන්නේ. ප්‍රියමනාප වස්තුන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වීම මේ ගත කරන ජීවිතේ හරි දුකක්. බවසර රැකීමේ ආනිසංසය විදිහට තමන් යමකට කැමති වෙනවද, තමන් යමකට ආදරය කරනවද, සෙනෙහස දක්වනවද, ප්‍රිය වෙනවද, ආන්ගේ දේවල් තමාගේ ඇසුරට ලැබෙනවා කියනවා, ඒව අහිමි වෙලා යන්නේ. මේ වගේ ලෞකික ආනිසංස ගොඩාක් ලැබෙන බව කුද්දක නිකායේ අටුවාවේ විස්තර වෙනවා. බඹසර රැකීමේ ආනිසංසයක් විදිහට. ඊට අමතරව නිවන සොයාගෙන යන සත්පුරුෂයෙකුගේ ජීවිතයේ මැණිකක් නම් ඒ ජීවිතයේ උපමට්ටම් වෙන්නේ බඹසරයි. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පළමුවෙන් පැනවුණු ශික්ෂාපදය බ්‍රහ්මචාරී බවයි. බඹසර රැකගන්නට කෙනෙක් අමාරු නම් ඒ සංයෝජනයේ ප්‍රහාණය කිරීමට ඇත්තේ බ්‍රහ්මචාරී බවමයි. අනිත් කාරණාව අබ්‍රහ්මචාරී බවත් වැරදි කාමසේවනය මුල් කරගෙන සත්‍ය නිරේ ඉපදීමයි. අවුරුදු කෝටි ගණනක් පැහෙන්න රාගයෙන් මැරෙන කෙනාගේ කර්මය බලවත් වෙන්න පුළුවන්. නරක වීඩියෝ බලන, අසභ්‍ය දේට එපිකම් කරන අය ගූත නිරේ උපදිනවා. ඒ නිරේ ඉන දක්වා පණුවෝ නටන අසූචි පිරිලා තියෙනවා. ඒ නිරසතාගේ ඇස්ගිඩි පොල් ගිඩි වගේ ලොකුයි. යකඩ වගේ හොට තියෙන සත්තු ඒ අසූචි ගිලිලා ඉන්න නිරසතාගේ ඇස්ගිඩි කොටලා අදිනවා. එතකොට අර අසූචි අත්තුලින් අරන් ඇස් දෙකේ ගා ගන්නවා වේදනාවට.
ආයෙත් ඇස් දෙකට ඒ කර්මානුරූපව 15 වූ සතුන් අනිනවා. ඒ දුක ඉවරයක් නැහැ. මෙරි මෙරි ඉපදෙනවා. කාම ප්‍රේත යෝනිගෙන ඔබ අහලා ඇති. මේ නිරේ භය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. උතුම් බවසර ආරක්ෂා කරනවා නම්. එතකොට හිතන්න ධර්මය නොදන්නා නිසා තරුණ පරපුරට කොයි වගේ ඉරණමක්ද අත්විලා තියෙන්නේ කියලා. අඩුම තරමේ විවාහයක් වෙනකල්වත් බඹසර රකින්නවා නම් ඒ ජීවිතය පූජනීයයි. සමහර තරුණ ළමයි මහාන වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒත් විදිහක් නැහැ. ඉතින් ඒ අයට පුළුවන් වුණොත් බඹසරවත් ආරක්ෂා කරගන්නට ඒක පූජනීයයි. ඉස්සර විවාහ ජීවිතයට පත් වෙනකල් ස්ත්‍රී පුරුෂයන් සියලු ලිංගික කටයුතුලින් ඇලකිලා වාසය කළා. ඒකට කියන්නේ කුමර බඹසර කුමරි බඹසර කියලා. ඒ කුමර බඹසර කුමරි බඹසර නිසා ඒ අයව දෙවියෝ ආරක්ෂා කළා. ඒ අය විවාහ වුණාම පවුල් අවුල් වෙන්නේ නැහැ. පින්වන්ත දරුවෝ ලැබෙනවා. අවසන් හුස්ම ටිකත් සැනසille හෙළනවා. බඹසර රකින්න අය දෙව්ලොව බබලොව උපදින්න හේතු වෙන සම්පත්ති ලබනවා. තිරිසන් ලෝකයේ පවා සතුන්ගේ රහස් ප්‍රදේශ කුණු වෙලා වන වෙලා පණුව ගහලා ඉදිමිලා ලෙඩ වෙලා කොච්චර නම් ඒ සතු විඳවනවද? සමහර සතුන්ගේ රහස් ප්‍රදේශ අයින් කරනවා විටක තලනවා. ඒ සියල්ල බඹසරක් නැතිවීමේ විපාක නොවේද? විවාහ වෙනකල් බඹසර රකින්න කොච්චර හොඳද? විවාහ වුණාට පස්සේ පතිවත රකින්න එකත් ඒ වගේම පූජනීයයි. දැන් දැන්ම වැරදි හදාගෙන සංවර වෙන්න. අපි කරන කර්ම අපි පිටිපස්සේ එනවාමයි. ඉඩ ලැබිච්චි විගස ඒ කර්ම විපාක දෙනවාමයි. ප්‍රේත ලෝකයේ තේ කාම පිපාසී තියෙනවා. ඒ දුකින්ම විඳවනවා. සමහර වයසක උදවිය වලපල්ලට යන්න ඔන්න මෙන්න තියෙද්දී කාම පිපාසයෙන් ඉන්නවා. අහෝ දුගතියේමයි උපදින්ට සිට ඇදෙන්නේ. දරුමුණු පුරෝ දැක්කාමවත් ඒ වයසක දෙන්නා වෙනම ඉන්නවා නම් බඹසර සිරට සමාදන් වෙලා පුරනවා නම් කොයි තරම් පූජනීයයිද? කාම ප්‍රේත ලෝකයේ තියෙන ලිංග රෝග වචනින් කියන්න බෑ. මනුෂ්‍ය ලෝකයේ තියෙන ලිංග රෝග වගේ දහස් ගුණයක් අධික වේදනා තියෙනවා. සමලිංගික ආසාවන් නිසා ජීවිතේ වරද්දාගෙන ප්‍රේත ලෝකයේ ඉපදුන අය ඒ අවයව කඩකඩ කනවා. ආයෙමත් මතුවෙනවා. ආයෙ ආයෙමත් කඩකඩ කනවා. වෙන සිහියක් නැහැ. ඒ දුක ඉවර වෙනකොට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවර වෙලා තියෙයි. අනේ මේ සංසාරයෙන් ගැලවෙන්නේ කවද්ද? මනුෂ්‍ය ලෝකයේ උනත් ඉපදිනා ලිංගික දුර්වලතා, අවයව දුර්වලතා, අසාමාන්‍ය හැඟීම්, දරුවන් නොමැතිවීම, ආදරේ හාමත, මේවායේ විඳවන එක සසරේ තමන් කරපු දේවල්මයි. කර්මයක් විඳවද්දී තවත් කර්ම රැස් කරගන්න එපා. බලන්න බඹසර සීලේ කොයිතරම් උතුම්ද කියලා. අනේ බඹසර රකින්න සිත් පහළ වෙනවා නම් කොයිතරම් හොඳද? අපගේ භාග්‍යතුන් වහන්සේගේ පිවිතුරු ජීවිතයේ අනුහසින් විරාගයෙන් මිහිමඩල සලිත කළ මහා කස්සප මුනිදුන්ගේ තේජසින් වරදී මිදී සසුන බැබළු මෙත් කරුණා ගුණින් සෝභමාන වූ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් සසුන් බඹසර රකින්න ලද භාග්‍යතුන් වහන්සේගේ කෝටි ගණන් ආර්ය සංගරුවනේ ගුණ බලෙහි රුවන්වැලි මහා සෑරජුන්ගේ ආනුභාවයෙන් ජයසිරි මහා බෝසමිඳුන්ගේ එරදී සිරිපා කමලින් විහිදෙන රැස් පහසින් ඔබට උතුම් සීලයක් පුරුදු කරගන්නට වාසනාව ලැබේවා. තිරුවන් සරණයි.